රටක් නිදහසුන් ගිමක් අපිට පුළුවන් මේ රට හදන්න පුළුවන් ශ්‍රී ලංකා පුළුවන් ශ්‍රී ලංකා ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් වැල්ලවායේ බස් නැවතුම්පොළ අසලදී පැවැත්වුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපති විරුණිචය තහවුරු කෙරෙන එම ජනරැලියට මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. උමාවේ හිලක් කිව්වා. දැන් උමාවේ හිල වැහිලා මං කියනවා ගෑස් ටැංකියට ඡන්දේ දුන්නොත් තමුන්නාන්සලට ෆ්‍රයිඩ් රයිස් කන්න පුළුවන්. සජබෙට ඡන්දේ දුන්නොත් කැඳ බොන්න පුළුවන්. දුරකටනේ. අර උතුර දකුණ කැරකෙන එකට ඡන්දේ දුන්නොත් තමුන්නාන්සලට මලබත තමයි කන්න වෙන්නේ. මේ රටේ බිහිවුණු අසහාය නායකයෙක් වෙච්ච මහින්ද රාජපක්ෂ මහතුමා රට බාර දුන්නේ රනිල් වික්‍රමසිංහට නම් අපිත් වැඩ කරන්නේ රනිල් වික්‍රමසිංහට. පරණතයි දැනුමෙන් ඉහළයි විදේශ සම්බන්ධතා ඕන තරම් එහෙම තියෙන එකම නායකට රනිල් වික්‍රමසිංහ මහතුමා විතරයි ඉන්නේ. මට බෑ පජ කියන නායකයෙක්ට ඡන්ද දෙන්න. මේ නිදහස් කරගත්ත රට ආර්ථික නිදහස නැවත අපේ රටේ ජනතාවට ලබා දුන්න නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ නැවත ජනාධිපතිවරයා විදිහට පත් කරන්න නැවතත් මේ රට තවත් වසර පහකට එතකොට බාර දෙන්න සියලු දෙනා මේක එක්ක කටයුතු කරමු. අපි මහින්ද මහත්තයාට ගරු කරා එදා යුද්ධය දිනපු නිසා අපි ඔබතුමාට ගරු කරන්නේ අපේ ආර්ථික වැටිලා බෙහෙත් ටික නැතුව අපි මැරෙන්නේ අද්දි බෙහෙත් ටික ගෙනල්ලා දුන්න මේ රට බේරගත්ත වීරයා ඔබතුමා. ඒ නිසා ඔබතුමාට මේ සැරේ ණය ගෙවන්න අපි 21 වෙනිදාට ගෑස් සිලින්ඩරයට කතිර ගහලා ඒ ජයග්‍රහණය ලබලා දෙනවයි. ජනතා විමුක්ති පෙරමුණයි LTT එකයි තමයි මේ රටට ලොකුම හානිය කරේ. ඔහුගේ කාලේ ඒ විනාශ කරපු දේවල් වල වටිනාකම විතරක් ඩොලර් බිලියන 200ක් ආසන්නයි කියලා ඒ පිළිබඳව වාර්තා ඉදිරිපත් වෙනවා. ඒ විනාශ කරේ නැත්නම් අද ණය ගන්න රටක් නෙවෙයි සහෝදරවරුනි, ණය දෙන පොහොසත් රටක් වෙලා හමාරයි. මට ඕනේ මම කරන්න ඉන්නේ එන අවුරුද්ද වෙනකොට මේ රටේ ජීවන බර තවත් සැහැල්ලු කරන්න කියලා මං කියන්න කැමතියි. ඔබ වින්ද දුක අපි පිළිගන්නවා. ඒක නැති කරන්න ඕනේ. මේ රටේ ප්‍රශ්න වලින් 50%කට වඩා විසඳලා දැන් මේ ඉදිරියට ගෙනල්ලා තියෙන්නේ. අපි තව ඉදිරියට යන්න ඕනේ. මේ ඇති කරපු එක තහවුරු කරන්නේ නැත්නම් ආපහු වැටෙනවා. කැමතිද ආපහු රුපියල බාල්දු වෙන්න? පොලිමේ ඉන්න කවුරුවත් කැමති නෑ. ඒක ඉදිරියට ගෙනියන්නයි පුළුවන් ශ්‍රී ලංකා වැඩසටහන ගෙනත්. අපි ආපහු අපනායන ආර්ථිකයක් වුණොත් අපේ අපනායනයට අපි ණය ගන්නවා නම් අවුරුදු 10ක් 15ක් යන ඉස්සෙල්ලා මේ අර්බුදය ආපහු ඇති වෙනවා. ඒක නවත්තන්න නම් අපිට ඕනේ මුදල් අපි අපනායනයෙන් ලබා ගන්න ඕනේ. අපි අපනායන ආර්ථිකයකට යන්න ඕනේ. ඒක පරිවර්තනය කරන්න මං ඉන්නේ. වැල් පාලමේ ඉන්නේ. තාම අරගෙන යන්න තියෙනවා. තව 125ක් විතර යන්න තියෙනවා. දැන් වැල් පාලම ටිකක් හෙල වෙනවා. ඒත් අපි හදියට යනවා නම් සැප්තැම්බර් 21 වෙනිදා අපේ යුතුයකම කරනවා නම් අපිට මේ වැල් පාලමෙන් එළියට පයින්න පුළුවන්. මේ ගමන අපි යමු. අමාරුවෙන් අපි මෙතෙන්ට ආවා. අපි ඉතුරු ටිකේ ගමන අවසන් කරමු. ගමන අවසන් කළ රට දියුණු කරමු.